සිංහවලේ සියලු දෙනා සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකේ series එකක් යනවා මැරෙන්නට සුළු මොහොතකට කලින් ගත්ත ඡායාරූප selfie ඡායාරූප එහෙම නැත්නම් විශාල ඛේද වාචකයකට කලින් ගත්ත ඡායාරූප උදාහරණයකට සුනාමියක් එන්න කලින් ගත්ත ඡායාරූප අන්න ඒ වගේ series එකක් අපේ channel එකේ අද වෙනකොට යනවා අපි මේ වෙනකොට videos 5කට 6කට වඩා මීට කලින් දාලා තිනවා ඉතින් අදත් කතා කරන්න යන්නේ අන්න ඒ වගේ ඒ series එකේ එක video එකක් තමයි මැරෙන්නට සුළු මොහොතකට කලින් ගත්ත ඡායාරූප සමහර ඒවා සමහර ඡායාරූපවල ඒ මරණ බිය මූණේ පේන ඒගොල්ලෝ මැරෙන්න යනවා කියලා දැන ගත්ත ඡායාරූප පවා මේ වීඩියෝ එකේ තියෙනවා ඉතින් එකිනෙක කතා කරමු මොකද්ද මේ ඡායාරූප ඒක පිටුපස තියෙන කතන්දරේ මොකද්ද කියලා In the video, we will register the ඒ වලහ එතනින් හරියට ඇවිදගෙන යන්න බැරුව ඉඳගෙන ඉන්න එක ඔහු දැකලා තියෙනවා. ඉතින් ඔහුගේ ටැක්සි එකේ පැසෙන්ජර්ස්ලා එහෙම නැත්නම් මගින් පවා ඉඳලා තියෙනවා. ටැක්සි එක අයින් කරලා නවත්තලා ඔහු කියලා දෙනවා විනාඩි දෙකකින් මම එන්නම් කියලා. ඉතින් මොහු එතනට ගිහිල්ලා ඒ වලහට උදව් කරන්න ගියාද එහෙම නැත්නම් වලහත් එක්ක ඡායාරූපයක් ගන්න ගියාද කියලා දන්නේ නැහැ. ඉතින් පොඩ පොඩ ඔහු වලහට ලං වෙනකොටම වලහ වහාම ඔහුව අල්ල ගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ බලන්නේ ඔහු වලහට ලං වෙන්න අඩියක විතර දුරක ඉන්නකොට ඔහුගේ ටැක්සි එක ඇතුලේ හිටපු මගින් නැත්නම් පැසෙන්ජර් කෙනෙක් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. මේ ඡායාරූපයෙන් පස්සේ වහාම වලහ පැනලා ප්‍රභුව අල්ල ගන්නවා විතරක් නෙවෙයි. ප්‍රභුව එතනම මරලක් දානවා. ඉතින් ප්‍රභුව මැරෙන්න විනාඩියකට විතර කලින් තමයි මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඇත්තටම ප්‍රභු බැහැලා ගියේ සෙල්ෆියක් ගන්නද එහෙම නැත්නම් මේ වලහට උදව් කරන්නද කියන එක ප්‍රභුට විතරයි දන්නේ. ඊට හේතුව ඔහු ටැක්සියෙන් බහිනකොට විනාඩියෙ මම එන්නම් කියලා තමයි ඔහු බැහැලා ගිහලා තියෙන්නේ. ඇයි මම බැස්සේ නැත්නම් ඇයි මම බැහැලා යන්නේ කියලා ප්‍රභු ඒ මගින්ට නැත්නම් පැසෙන්ජර්ස්ලට පවා කියලා තිබෙන්නේ නැහැ. ඉතින් මේ ඡායාරූපයේ මේ වීඩියෝ සේම රිලීස් වුණාට පස්සේ සමහර කට්ටිය කියනවා ප්‍රභු සෙල්ෆියක් ගන්න තමයි වලහත් එක්ක සෙල්ෆියක් ගන්න තමයි ගියේ කියලා. සමහර කට්ටිය කියනවා නෑ වලහට උදව් කරන්න යන්න ඇති කියලා. ඉතින් ඇත්තටම මොනවද උනේ කියලා එදා දවසේ ප්‍රභුට විතරයි දන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ ඩේවිඩ් ජොන්සන් කියන පුද්ගලයෙක් ගැන. ඔහු වල්කනොලොජිස් කෙනෙක්. ඒ කියන්නේ විශේෂයෙන්ම ගිනි කඳු සම්බන්ධ ගවේෂණය කරන පුද්ගලයෙක්. ඉතින් මොහු සාමාන්‍ය එක එක සයිට්ස් වලට යනවා ගිනි කඳු පිපිරෙන්න කලින් ඒහා සම්බන්ධයෙන් ගවේෂණයක් කරගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ මේ බලන්නේ ඔහු මැරෙන්න නැත්තම් ඔහු මිය යන්න පැය කීපයකට කලින් ගත්ත ඡායාරූපයක් තමයි. බැලු බැලමට කිසිම ප්‍රශ්නයක් නැහැ හිනාවෙවි ඉන්න පුද්ගලයෙක්ගේ ඡායාරූපයක් බවට ඔයගොල්ලන්ට පේනවා. මේ ඡායාරූපය ගත්ත තැන ඉඳලා 76කට විතර දුරින් එක ගිනි කන්දක්
පිපිරෙන්ඩ ඔන්න මෙන්න වගේ තිබිල තියෙනම් හැබැයි මේක ඩේවිඩ් ජොන්ස්ටන්ට දන්නේ නැහැ. ඉතින් මේ ඡායාරූපය අරගෙන පැය කීපයකට පස්සේ ඔහුගේ රේඩියෝ එක හරහා මේන් බේස් එකට ඔන්න ගිනි කන්දක් පිපිරෙනවා කියලා ඔහු මෙසේජ් එකක් විතරක් දීලා තියෙනවා. අන්න ඒක තමයි ඔහු අවසානයේ බේස් එකට කතා කරපු ඒ සංනිවේදනය. ඊට පස්සේ ඩේවිඩ්ට මොනවද වුනේ කියලා දන්නේ නැහැ. ඒ ගිනි කන්ද පිපිරිලා ඒ ගිනි කඳු වල ලාවා වලට ඩේවිඩ් වැහෙනවා. එහෙම නැත්නම් යට වෙලා යනවා. අද වෙනකම්ම මේ දේ සිද්ධ වුණේ 1980 අද වෙනකම්ම ඩේවිඩ්ගේ දේහය හොයාගන්න බැරි වුණා. ඊළඟට අපි කතා කරන්න යන්නේ 26 හැවිරිදි යොන් මින් කියලා පුද්ගලයෙක් ගැන. මේගොල්ලන්ට කියන්නේ රූෆ් ටපර්ස්ලා කියලා. මේ රූෆ් ටපර්ස්ලා කියලා කියන්නේ සාමාන්‍ය ඉතාමත් උස ගොඩනැගිලි වල ඉඳලා තව ගොඩනැගිල්ලකට පණින කට්ටිය, අන්න ඒවා වීඩියෝ කරන කට්ටිය, අන්න ඒවා වල ඡායාරූප ගන්න කට්ටිය, මේ වගේ කට්ටියට කියන්නේ රූෆ් ටපර්ස් කියලා. ඉතින් යොන් මින්ුත් චීනයේ රූෆ් ටපර් කෙනෙක් තමයි. ඔහු සාමාන්‍ය විශාල ගොඩනැගිලි වලට එහෙම නැගලා රෝප් එකක්වත් නැතුව, එහෙම නැත්නම් කඹයක්වත් නැතුව, ඒ වගේම කිසිම සේෆ්ටි ඉක්විප්මන්ට් එකක් නැතුව ඔහු ඡායාරූප ගන්නවා, වීඩියෝ ගන්නවා. අන්න ඒ වගේ පුද්ගලයෙක් තමයි යොන් මින් කියලා කියන්නේ. ඔහුට අවුරුදු 26. ඔන්න ඔහොම දවසක් තමයි 2017 නොවැම්බර් මාසේ යොන් මින් තට්ටු 62ක ගොඩනැගිල්ලක් උසට ගිහිල්ලා ඔහු වීඩියෝ ඡායාරූප අන්න ඒ වගේ දේවල් ගන්නවා. ඔයගොල්ලෝ මේ බලන්නේ ස්ක්‍රීන් එකේ ඔහු එතනින් ලිස්සලා වැටෙන්න විනාඩි කීපයකට කලින් ගත්ත ඡායාරූපයක් තමයි. මේ ඡායාරූපය ගත්තට පස්සේ විනාඩි කීපයකින් ඔහු එතනින් ලිස්සලා බිමට වැටෙනවා. යොන් මින් තමාගේ අවුරුදු 26දී මේ ලෝකෙන් සමු ගන්නවා. ඊළාට අපි කතා කරන්න යන්නේ ඈන් ෆේබර් කියලා කාන්තාවක් ගැන. ඇයගේ සාමාන්‍ය පුරුද්දක් තිබිලා තියෙනවා හවස් වරුවේ සාමාන්‍යයෙන් 5 ඉඳලා 6:00 7 වෙනකම් වගේ තමාගේ බයිසිකලේ අරගෙන වටයක් ගිහිල්ලා එනවා. ඉතින් මේක හැමදාම වගේ ඇය කරනවා. ඔන්න ඔහොම දවසක් තමයි 2017 ආයමත් නොවැම්බර් මාසේ ඇය සුපුරුදු පරිදි තමාගේ බයිසිකලේ අරගෙන රෝමක් යනවා. ඉතින් සාමාන්‍යයෙන් ඇය ඒ විදිහට යනකොට තමාගේ බොයෆ්‍රෙන්ඩ්ට මෙසේජ් එකක් දාලා යනවා, මම මෙහෙම බයික් රයිඩ් එකක් යනවා කියලා. ඉතින් ඇය එදත් සුපුරුදු පරිදි මෙසේජ් එකක් දාලා තමයි ගිහිල්ලා තියෙන්නේ. බොයෆ්‍රෙන්ඩ්ත් ඕකේ කියලා ටික වෙලාවක් ගියේ නැහැ. ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ ඡායාරූපය ඇය එවලා තිනවා. මේ ඡායාරූපයේ බැලු බැලමට මොකක් හරි මරණ බියක් ඇයගේ තියෙන හැටියටත් පේනවා. ඉතින් මේ ඡායාරූපයේ විතරයි ඇය එවලා තියෙන්නේ. ඊට පස්සේ කිසිම මෙසේජ් එකක් ඇයගෙන් හම්බුනේ නැහැ. ඉතින් මේ ඡායාරූපය දැක්කට පස්සේ ඇයගේ බොයෆ්‍රෙන්ඩ්ට පොඩි සැකයක් ඇවිල්ලා ඇය සුපුරුදු පරිදි අන ඒ බයික් රයිඩ් ඒ ප්‍රදේශයට ගිහිල්ලා බලනවා. හැබැයි ඇයව හොයාගන්න බැරි වෙනවා. ඊට පස්සේ මේ දේ සිද්ධ වෙලා දවස් 14කට පස්සේ ඇයගේ දේහය හම්බෙනවා. ඒ කියන්නේ කවුරු හරි එක්කෙනෙක් ඇයව පැහැරගෙන ගිහිල්ලා ඇයව මරලා දාලා තියෙනවා. ඉතින් ඇයව පැහැරගන්න විනාඩි කීපයකට කලින් හෝ පැහැරගත්තට පස්සේ පැහැරගත්ත පුද්ගලයාට දන්නේ නැතුව ගත්ත ඡායාරූපයක් වෙන්න පුළුවන්. මොකද මේ ඡායාරූපය බැලූ බැලමට මොකක් හරි මරණ බියක් ඇයගේ මූණේ පේනවා. ඒ කියන්නේ ඇයට තේරිලා තියෙනවා මම මැරෙන්න යන්නේ කියලා. ඉතින් අවසානයේ තමාගේ බොයෆ්‍රෙන්ඩ්ට තමාගේ ඡායාරූපයක් එවන්න ඕනේ කියලා ඇයට ඒ වෙලාවේ හිතිලා ඇති. අන්න ඒක හින්දා වෙන්න ඇති මේ ඡායාරූපය ඇය එවලා තියෙන්නේ. මේ ඡායාරූපය තමයි ඇය මැරෙන්න සුළු මොහොතකට කලින් ගත්ත ඒ ඡායාරූපය. ඊළඟට අපි කතා කරන්න යන්නේ එක්තරා ගුවන් යානයක් ගැන. 1985 ජපාන් එයාලයින් ෆ්ලයිට් නම්බර් 123 කියලා ගුවන් යානයක් ගුවන් ගත වෙනවා. ඉතින් ඒ ගුවන් යානයේ ගමනාන්තය හරියටම පැයයි. හවස 6:12ට තමයි මේ ගුවන් යානය ගුවන් ගත වෙන්නේ. ගුවන් ගත වෙලා ටික වෙලාවක් ගියාට පස්සේ ගොඩබිමත් එක්ක තිබ්බ ඒ සංනිවේදනය එකපාර නැති වෙලා යනවා. මේ දේ සිද්ධ වෙලා විනාඩි 45කට විතර පස්සේ ප්‍රවෘත්තියක් එනවා. මේ ගුවන් යානය කඩාගෙන වැටිලා තියෙනවා මේ ප්‍රදේශයේ කියලා. ඔයගලන්ට ස්ක්‍රීන් එකේ පේන මේ ඡායාරූපය ඒ ගුවන් යානයේ ඇතුළේ තිබ්බ කැමරාවක ගත්ත ඡායාරූපයක් තමයි. ඔයගලන්ට බැලූ බැලමට පේනවා ඇති ඔක්සිජන් මාස්ක් පවා පල්ලෙහාට වැටිලා තියෙනවා. සමහර කට්ටිය ඒක මූණේ තියාගෙන ඉන්නවා හරියටම හුස්ම ගන්න බැරි හින්දා. ඉතින් තවදුරටත් මේක ඇනලයිස් කරගෙන ගියාම තමයි තේරිලා තියෙන්නේ මේ ගුවන් යානය ගුවන් ගත වෙලා ටික වේලාවකින් පාලනයකින් තොරව ගිහිල්ලා තියෙනවා. අන්න ඒ වෙලාවේ ඔක්සිජන් මාස්ක් හැම දෙයක්ම වගේ පල්ලෙහාට වැටිලා තියෙනවා. ඉතින් කවුරු හරි එක පුද්ගලයෙකුට තේරිලා ඇති අපි මීට පස්සේ මැරෙන්න යනවා කියලා.
අන්න ඒක හිතේ තියාගෙනද මන්ද ඔහු මේ ඡායාරූපය අරගෙන තියෙන්නේ. ඉතින් මේ ඡායාරූපය අරගෙන ටික වෙලාවකින් මේ ගුවන් යානය කඩාගෙන බිමට වැටෙනවා. හතර දෙනෙක් විතරමයි මේ ගුවන් අනතුරෙන් ජීවිතය බේරාගන්නේ. අනිත් හැමෝම අවාසනාවකට මේ ලෝකයෙන් සමු ගන්නවා. ඊළඟට අපි කතා කරන්න යන්නේ රෙජිනා වෝල්ටර් කියන කාන්තාවක් ගැන. 1990 මේ රෙජිනා වෝල්ටර් කියන කාන්තාව එකපාර අතුරුදහන් වෙනවා. අතුරුදහන් වෙලා ටික කාලෙකින් තමයි තේරිලා තියෙන්නේ ඇයව පැහැරගෙන ගිහිල්ලා තියෙන්නේ රොබර්ට් බෙන් කියන පුද්ගලයා කියලා. මේ රොබර්ට් බෙන්ගේ ඉතිහාසය හොයලා ගත්තා නම් එහෙම මීට කලින් මේ වගේ කාන්තාවන් 50ක් විතර පැහැරගෙන ගිහිල්ලා මරලා දාලා තිනවා. අන්න ඒ වගේ පුද්ගලයෙකුට තමයි රෙජිනා වෝල්ටර් කියන මේ කාන්තාව අහුවෙලා තියෙන්නේ. ඉතින් ඇය අතුරුදහන් වෙලා ටික කාලයකට පස්සේ පොලිසිය ඇයගේ දේහය හොයාගන්නවා. එතනම කැමරායකුත් ඒගොල්ලෝ හොයාගන්නවා. මෙතනදී ඒ ඝාතකයා ඇයට වෙනම ඇඳුමක් දීලා ඇයගේ කොණ්ඩේ කපන්න කියලා, කොටට කපන්න කියලා වෙනම ඇඳුමකුත් දීලා, වෙනම සපත්තු කුට්ටමකුත් දීලා මේ හැම දෙයක්ම ඇඳගෙන ඡායාරූපය අරගෙන තිනවා. ඉතින් ඔයගොල්ලන්ට ස්ක්‍රීන් එකේ පේන්නේ අන්න ඒ වෙලාවේ ගත්ත ඡායාරූපය තමයි. ඉතින් ඇයට තේරිලා ඇති ඇය මැරෙන්න යනවා කියලා ඒ මරණ බිය ඇයගේ මූණෙත් පේනවා. ඉතින් මේ ඡායාරූපය මේ වගේ කීපයක්ම ඔහු ගන්නවා. ඡායාරූප මේ වගේ ඡායාරූප ගත්තට පස්සේ ඔහු ඇයව මරලා දානවා. ඉතින් මෙතනදී ඔහුට මොනහරි මානසික ලෙඩක් තියෙනවා, නැත්තම් මේ ඝාතකයාට මොනහරි මානසික ලෙඩක් තියෙනවා කියන එක පේනවා. ඊට හේතුව තමයි ඔහු ඇඳුමකුත් දීලා සපත්තු කුට්ටමකුත් දීලා ඇයගේ කොණ්ඩ කොටටම කපලා ඒක ඡායාරූපත් අරගෙන ඊට පස්සේ තමයි මරලා දාලා තින්නේ. ඒ ප්‍රදේශයේම මරලා දාලා ඒ කැමරා එකත් ඔහු එතනම දාලා ගිහිල්ලා තිනවා. ඉතින් මේකෙන්ම පේනවා මේ ඝාතකයා මානසික රෝගියෙක් කියලා. ඉතින් මේ කතාව අහුවට පස්සේ මම ඉතාමත් කෙටියෙන් තමයි මේ කතාව කිව්වේ. ඉතින් රෙජිනා වෝල්ටර්ගේ ඒ ඝාතන කතාවේ සවිස්තරාත්මක වීඩියෝ එකක් ඉස්සරහට නොලෙජ් ස්ටේෂන් channel එකේ හෝ සිංහධර්ම channel එකේ මේ දෙකෙන් එකක අනිවාර්යෙන් ඔයගොල්ලන්ට බලාගන්න පුළුවන්. ඉතින් සිංහධර්ම channel එකට subscribe කරන්න මේ වගේ හොඳ හොඳ වෙනස් ඉදිරි වීඩියෝ සරගෙන අපි ඉස්සරහටත් එනවා. ඒකෙින්ද හැපැති තියෙන bell icon එකක් click කරන්න www.singhapaul.com ඔයගොල්ලෝ ළඟම web අඩවියයි. සුබ දවසක්.